යසන්ත කෝදාගොඩ අචල වෙංගප්පෝලි සහ මහින්ද සමයවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝග ප්‍රකාශයට පත් කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේදී පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි. ඒ අනුව අදාළ පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා කතානායක මහින්ද ආපාභිවර්ධන සහ දේශබන්ධු තෙන්නකෝන් අයටෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඊට අමතරව මෙම පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් වග උත්තරකාර දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම බලතල ක්‍රියාවේ යෙදවීම සහ රාජකාරි ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල පැවසුවා. පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති 6ක් තුල ගොනු කරන ලෙසයි නියෝග කෙරුණේ. නොවැම්බර් මස 11 වනදා පෙත්සම් යළි කැඳවීමටද නියෝග කළා. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගන් ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනෝ රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගයන් නිකුත් කළේ.